බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසිති දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසිති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසිති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසිති මුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසිති අස්සද්ධෝසෝ භගවා අස්සාසාය ධම්මං දේසිති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ගුණකථනය කිරීමේදී පටිසම්භිදා මග්ගපාලිය දේශනා කරන ලද සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ තේරුම බුද්ධෝ සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භු ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සහිත සරුව ධර්මයන් සරුවාකාරයෙන් සරුවඥතාඥානයෙන් ආබෝධ කොටගෙන බෝධාය ධම්මං දේසිති හිරෝ පාරමී ඇති සූවිසි ආසංක ගණන් ජනතාවට එම චතුරාර්ය සත්‍ය ධර්මයේ ආබෝධ කරගන්න පිණිස ධර්ම දේශනා කරන සීක. දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසිති ඒ භාග්‍යවතුන් වහන්සේ ආත්මය දමනය කොටගෙන ඒ කියන්නේ සීලෝම ක්ලේශ ධර්මයන් සර්වප්‍රකාරයෙන්ම වාසනා සහිතම ප්‍රාණය කොට වදාරමින් ආත්ම දමනය කොටගෙන ලෝවැසි අසංඛ්‍ය ගණන් ජනතාවට ආත්ම දමනය සඳහා ධර්මයේ දේශනා කරන සීක. සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසිති ඒ භාග්‍යවතුන් වහන්සේ ක්ලේශ ධර්මයන් සර්වප්‍රකාරයෙන් ප්‍රහාණය කිරීම නිසාම සර්වප්‍රකාරයෙන්ම ශාන්ත භාවයට පත් වී ලෝවැසි අසංඛ්‍ය ගණන් ජනතාවට ආත්ම සංයමයේ පිණිස ධර්ම දේශනා කරන සීක. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසිති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති කාන්තාර ජරා කාන්තාර ව්‍යාධි කාන්තාර මරණ කාන්තාර ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කාන්තාර මේවායින් එතරෙහි සංසාර සාගරයෙන් එතරෙහි සතර මහා ක්ලේශ ඕඝයන්ගෙන් එතරෙහි ලෝවැසි අනන්ත පරිමාණ ජනතාවට මේ සංසාර කාන්තාරයෙන්ද සංසාර සාගරයෙන්ද එවාගේම සියම ක්ලේශ ධර්මයන්ගෙන් එතෙර වීම සඳහා ධර්ම දේශනා කරන සීක. නුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසිති ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සීලම ක්ලේශ බන්ධනයන්ගෙන් මිදී ජාත්‍යාදී සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් අත මිදී අන් ලෝ සතුන්ටද ජාත්‍යාදී සංසාර දුකින් අත මිදීම පිණිස ධර්ම දේශනා කරන සීක. අස්සද්ධෝ සෝ භගවා අස්සාසාය ධම්මං දේසිති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම සන්තානය අස්වැසිල්ලට පමුණුවාගෙන ලෝවැසි ජනතාවටද ආත්ම අස්වැසිල්ල පිණිස ධර්ම දේශනා කරන සීක.
පරිනිබ්බුතු සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිරාජන් වහන්සේගේ අභියසදී සවාසන සකල ක්ලේශයන් පරිනිර්වාණය කිරීමෙන් ක්ලේශ පරිනිර්වාණයටපත් වී ලෝවස ජනතාවටද ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරන සීක. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේ දේශනාව තුළින් අපි ආબોධ කටයුතු කරුණු රාශියක් අපට මතුවෙනවා. බුද්ධෝ කියන මේ වචනේ බොහෝම ගැඹීර වචනයක්. බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් ඇදිච්ච මේ වචනය හඳුන්වන්නේ ප්‍රඥා කෞසල්‍යතාවයයි. යම් කිසි ධර්මතාවක් ඉතිරිවක් නැතුව ආબોධ කරගැනීමේ ප්‍රඥාවක් වෙයි නම් ඒ ප්‍රඥා යත්ත උතුමන්ඩයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිත කරන්නේ. ඒ සම්මා සම්බුද්ධ, ප්‍රඥේක සම්බුද්ධ, ශ්‍රාවක බුද්ධ නමින්ද මේ බුද්ධ පදේ බෙදීමට පත් වෙනවා. මෙතන බුද්ධෝ කියන්නේ බුද්ධෝ සබ්බඤ්ඤත ඥානෝ, සර්වඥතා ඥානයෙන් සමන්විත වූ ශාන්තිනායකයන් වහන්සේටයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිත වන්නේ. ඒ මේ බුද්ධත්වයට, ඒ ආબોධයට, ඒ ප්‍රඥා සම්භාරයට පත්‍ය වදාළිය කෙසේද? විෂයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ 512,000 විෂයත් නමක් සර්වඥන් වහන්සේලාගේ ශාසන සම්මුඛ වෙමින් දාන ආදී දසපාරමී පුරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඥාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා ඥාන වඩමින් මේ බෝධි සම්භාර පිරීමේදී ඒ මහෝත්තමයන් වහන්සේගේ සංකානයෙහි ගාමීර ප්‍රඥා සම්භාරයේ පහළ කර ගැනීමට හේතුවන බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන ආවා. සමන් වහන්සේ භවයක් භවයක් පාසා සීල සමාධි ප්‍රඥා සීරසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරමින් ආවා. යම්තාක් බෝධිපාක්ෂික ධර්ම ඇතුත්, යම්තාක් පාරමී ධර්ම ඇතුත්, යම්තාක් බෝධිකාරක ධර්ම ඇතුත්, ඒ සියල්ලම සම්පින්දනය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තද තුනකින් හැඳින්වීමේදී සීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ කියන ස්කන්ධ තුනකින් හඳුන්වනවා. එනේ සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ස්කන්ධයන් පරිපූර්ණ කරමින් ඇවිල්ලායි මේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ ගුණ පදයට සම්බන්ධ වුනේ. බුද්ධෝති කේනත්තේන බුද්ධෝ, බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සච්ඡානේති බුද්ධෝ, ආරි සත්‍යයන් තමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා සජායාති බුද්ධෝ, සත්ත ප්‍රජාවට ආරි සත්‍ය ආબોධ කරවා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. ජීවමාන කාලයේදීම අවස්ථා 24කදී සූවිසි අසංඛ්‍යයක්ද, සසු අවස්ථාවලදී 9,60,00,000 ගෙනාද මේ ආරි සත්‍ය අවබෝධ කරවීමෙන් තමන් වහන්සේ බුද්ධ ගුණේ පරිපූර්ණ කළා. සබ්බඤ්ඤතාය බුද්ධෝ, අතීතානාගත වර්තමාන සංසත අසංකත සර්ව ධර්මයන් සියල්ල දන්නා නිසා බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිතාය බුද්ධෝ, එසේම අතීතානාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර එවාගේම ලෞකික ලෝකෝත්තර සරුව ධර්මයන් සංකත අසංකත සරුව ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් දක්නා නිසා බුද්ධෝ නම් වෙනවා. අනඤ්ඤ නියතාය බුද්ධෝ, ලෝවාසි කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය බ්‍රහ්මාදී කිසි කෙනෙකුගෙන් අසා නොදැන තමන් වහන්සේගේම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළ නිසා බුද්ධෝ නම් වෙනවා. විසමිතාය බුද්ධෝ, උදෑසන ඉරෝදාවෙන් ප්‍රබුද්ධ වෙන නෙළුම් මලක් මේ
තමන් වහන්සේම ගාම්භීර ආරි සත්‍ය අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. නිරූපණේත සංඛාතේන බුද්ධෝ ආත්ම සංඛානේ ක්ලේශ කාලුසියෙන් බිඳුවක්වත් නැති නිසා කෙලෙස් තෙලෙතු බිඳක්වත් නැති නිසා බුද්ධෝ නම් වෙනවා. තීනාසව සංඛාතේන බුද්ධෝ කාමාශ්‍රව භවාශ්‍රව දිත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් සරුව ප්‍රකාරයෙන් ශේකන නිසා බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත මිතරාගෝති බුද්ධෝ තුන් ලෝකේන ගලාගෙන පටලාගෙන ගිලගෙන සිටිනෙමි. රාගේවත් ලෝභයේ නැමෙති ක්ලේශයන් සරුව ප්‍රකාරයෙන් අතිමිඳුන බැවින් විතරාගේ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත මිත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් දේශයේ වාසනා සහිතවම දේශයේ ධානයක නිසා බුද්ධෝ නම් වෙනවා. ඒකන්තමීච මෝහෝති බුද්ධෝ ඒකාන්තයෙන්ම සකල දුක්ඛ ධර්මයන්ට ප්‍රධාන හේතුව අවිද්‍යාව නම් වූ මෝහය ධානය කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකන්ත නික්ඛිනේසෝති බුද්ධෝ ඒකාන්තයෙන්ම ආත්ම සංතානයේ දමනතාවන කිලිතු කරන ක්ලේශ ධර්මයන්ගෙන් තොර වූ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙනතව ඒකායන මාර්ගයේ ගමන් කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ එකලාවම අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සරුවක්නිකා ඥානය ප්‍රතිලාභ කරගත් බැවින් බුද්ධෝ නම් වෙනවා. අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ අබුද්ධිය නම් වූ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද බුද්ධිය නම් වූ සරුවක්නිකා ඥාන සහිත සකල බුද්ධඥානයෙන් ප්‍රතිලාභ කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. බුද්ධෝති නේතන්නාමං මාතරා කතං නපිතරා කතං බුද්ධෝ යන මේ නාමයේ මහා මායා මහා ප්‍රජාපති මෞපිනික්ක වූ නමක් නොවේ. සුද්ධෝදන මහරජුවන් නැමැති පියතුමා තබූ නමක් නොවේ. නෑ භගිනියා කතන් නෑ භාතරා කතන් නැගිනි කෙනෙක් තබූ නමක් නෙමෙයි සහෝදරයෙක් තබූ නමක් නෙමෙයි. නෑ මිත්තා මච්චෙහි කතන් හිතමිතුරන් තබූ නමක්ද නෙමෙයි. නෑ ඥාති සාලෝහිතෙහි කතන් මව්පස පියපස ඥාතීන් තබූ නමක්ද නොවෙයි. නෑ සමන බ්‍රාහ්මණෙහි කතන් මාන බමුණන් විසින් තබූ නමක්ද නෙමෙයි. නෑ දේවතාගේ කතන් දෙවියන් බ්‍රහ්මයන් තබූ නමක්ද නොවෙයි. යුගක්කාන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධයා මූලේ සහසබ්ධන්විත ඥානස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤති යදිදම් බුද්ධෝති. මේ බුද්ධෝතිනි සුද්ධ නාමයේ විමෝක්ෂාන්ත කියන ලෝකෝත්තර අරිහත් ඵලයට පත්වීමේදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිමාවට ප්‍රතිම නිමිති කොටගෙන විමෝක්ෂාන්තියේදී අවබෝධඥානය ලැබුණ බැවින් ධර්මයෙන් ලැබුණා වූ නාමයක් බුද්ධෝ කෙනෙමි සුද්ධ නාමයේ.